ආයි බුවන් ජයග්‍රාහිව වාසනාවන්තෝ සුබ කාල සීමාව ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් ඔබ බලාපොරොත්තුගෙන වැඩසටහනක් අරගෙන මම අදත් ආවා. මේ උදාවුණු 2023 වසරේ දැන් මාසයක් සම්පූර්ණයෙන්ම ගෙවිලා අවසන්. ඔන්න අලුත් මාසෙට පාතියන්න යන්නේ 2023 වසරේ පෙබරවාරි මාසේ. එහෙම නැත්නම් දෙවෙනි මාසයේ මීන ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්නයි අද හදන්නේ. දැන් මුලින්ම කියනවා මගේ වැඩසටහන ටිකක් දීර්ඝයි. මොකද හේතුව මම මේ කතා කරන්නේ සාම්ප්‍රදායික ලග්න පලාපල පමණක් නෙවෙයි. ලග්න පලාපලත් කියනවා. ඒ වගේ මෙතන තියෙන සුබ දේවල් තවත් සුබ කරගෙන අසුබ දේවල් සුබ කරගන්න ආකාරය ගැන කතා කරනවා. මේ සාමාන්‍ය ලග්න පලාපල වීඩියෝ වෙනස් වෙන්නේ ඒකයි. මෙතන අපි පොඩි සාකච්ඡාවක් ඉදේ යන පොඩි කතා බහක් ඉදේ තමයි මේ යන්නේ. මෙතනදී පුංචි පුංචි වල්පල් අර ඔබේ භාෂාවම කියන වල්පල් වැඩි නෑ බයිලා කියනවා. ආ වෙන්න පුළුවන්. ඒවා තියෙන්න පුළුවන්. මොකද මේක මට ඕනේ හැම කෙනාගේම ඔළුවට හරි විදිහට කාවත්තන්න මේ කියන දේවල් මේ ධනාත්මක භාවය ඇති කරවන්නේ. ඒක නිසා වෙන් එහෙම කතා කරන නම් අපි ගොඩක් ලං වෙලා කතා කරන්න ඕන. එහෙමනම් මේ විදිහට කතා කරන සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රමය ඔබට නොගැලපෙනවනම් ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒක මගේ වරදකුත් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒ එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබ ඔබට මේක ගැලපෙන්නේ නැත්නම් කාලය වැඩිපුර වැය වෙනවා නම් ප්‍රශ්නයක් නම් ඔබ මේ දක්ෂ දෛවඥ ජෝතිෂ්‍යවරුන් ඕන තරම් ඉන්නවා මේ YouTube එකේ. ඔවුන්ගේ වැඩසටහනක් අහන්න. මේක වැදගත් කියන ගොඩාක් පිරිසක් ඉන්නවා. අන්න ඒගොල්ලන් වෙනුවෙන් මම මේ කතා කරන්නේ. මේක මගේ ක්‍රමය. මට එක්කෙනෙක් හිටියත් ඇති මේ ක්‍රමය කරයන්න මගේ ක්‍රමයට ඉන්න. ඒ මම නුවරදවා හැම මාසෙම මේ දේ කතා කරන එක්කෙනෙක් හිටියත්. මොකද මට ඕනේ එක්කෙනෙක් හරි මේ ක්‍රමය තුල ගොඩ ගන්න. මට ඔබගේ පුද්ගලික ඉන්සරහන් පරීක්ෂා කරන්න කියලා කතා කරලා තියෙනවා ගොඩ දෙනෙක් channel එකට. මම ඒ දේ කරන්නේ නැහැ. මොකද මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍ය නැහැ. මම රැකියාවක් මගේ ජීවිකාවක් තියෙනවා. මම ඒ තුල හම්බ කරන ටික මට හොඳටම ඇති. මට ඔබගේ මුදල් අරගෙන ගොඩ යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මට මේ දැන් දවසට කෝල් 100කට ආසන්න ප්‍රමාණයක් යනකලා channel එකේ නැතිනම් මට කෝටි ගණන් හම්බ කරන්න තිබ්බා. නමුත් මට ඒ කෝටි ගණන් හම්බ කරන්නත් වඩා වටිනවා ඔබ මේ දේවල් අහලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි ගොඩ යනවනම් අනතුරකින් ගැලවෙනවන මේ තුල යම්කිසි සාර්ථක භාවයක් අත් කරගන්නවන මට ඒ කෝටි ගන්නට වඩා ඒක වටිනවා. මට විය යුත්තේ ඒක. ඒක නිසාවෙන් සමා වෙන්න මට ඒ දේ කරන්න බැහැ. ඔබගේ පුද්ගලික ඉන්සරහන් පරීක්ෂා කරන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ වැඩසටහන ඔබ අහගෙන අහගෙන යද්දී ඔබට පුංචි නොගැලපෙන දේවල් නොහැඟෙන දේවල් තියෙනවනම් මේ තැන බැරි වෙලාවත් ඔබට අපහැදිලි තැනක් තියෙනවනම් ඔය පිළිවෙත් ගැන එහෙම කියද්දී ඔබ මට රාගා ශ්‍රී නිර්වාණ මගේ Facebook පිටු මැසේජ් එකක් දාලා තියන්න. හැබැයි ඉක්මනින් කියලා මම කියන්නේ නැහැ. හැබැයි හැකි ඉක්මනින් මම ඔබට ඒකට උත්තර දෙනවා. ගිය මාසේ පුරාණම තාම මම කාටවත් රිප්ලයි කරේ නැහැ. මොකද මට Facebook එකේ පැත්ත පලාත ගන්න බැරුව ගියා මේ කාර්යබහුලත්වයත් එක්ක. හැබැයි පෙබරවාරි මුල් සතිය දෙක ඇතුළත මම ඔබට උත්තර දෙනවා. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්න ගැටලුක ආරම්භක තත්ත්වයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් තියන්න. මම ඔබට උත්තර දෙනවා. ඔබ කාර්යබහුල කෙනෙක්. ඉතින් මේ වැඩසටහන දීර්ඝ වීම තුළ ඔබට ඇත්තටම මේක අමාරු වෙයි යහන් ඉන්න. ඉතින් මම ඔබට කියනවා පුළුවන් නම් මිනිත්තු 5-5 ඔබට හැකියාව තියෙන වෙලාවට අහලා මේ වැඩසටහන සම්පූර්ණයෙන් අහලා තේරුම් ගන්න. මම ඔයගේ කීමෙන් කියනවා ඔබට මේ වැඩසටහන ඇහුව කියලා කවදාකවත් පාඩුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ පොඩි හරි දෙයක් ලං කරගන්න පුළුවන්. ඒක නිසාවෙන් සම්පූර්ණ වැඩසටහන අහලා ඒ පිළිවෙත් හරියට කරන්න උත්සාහ කරන්න. ඒ වගේ 2023 වසරේ ලග්න පලාපල මම ඔබටගෙන ආවා. ඒකේ තියෙනවා විශේෂිත පිළිවෙත් ක්‍රම. ඒ වගේම විශේෂිත වූ මීන ලග්න හිමියන්ටම විශේෂිත වූ බෝධි පූජා මාලාව ගැන නේව හරියට අහලා මාසික වරක් ඔය දේ කරා යන්න. එතකොට ඔබේ ජීවිතේ ඔය කේන්දර බලබල යන්න ඕනේ. ඔබේ ජීවිතේ කොහොම ගියත් මොන අපලකාරීತೆ තිබ්බත් සාර්ථක භාවය අත් වේ. මොන ඒ රාශියක තිබ්බත් ඔබට සාර්ථක භාවය අත් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ පිළිවෙත් ටික කරන්න කියලා මම ඔබට කියනවා. ඉතින් අපි බලමු එහෙනම් රාශි චක්‍රයේ අවසාන රාශිය 12 වෙනි රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහය වූ මීන ලග්නේ. මීන ලග්න හිමියනේ ඔබට මේ උදාන පෙබරවාරි මාසයේ කොහොමද 2023 වසරේ දෙවන මාසයේ කොහොමද කියලා. ඉතින් ඔබගේ ලග්නාධිපති ගුරු මේල ඔබගේ ලග්න භාවයේ ඉදදී රාහු දෙවැන්නේ ඉන්නවා. චන්ද්‍ර කුජ සමග සංයෝග වෙලා තුන් වෙන්නේ ඉන්නවා. ඒ වගේම කේතු අටවැන්නේත් බුධ දසවැන්නේත් රවි 11 වෙන්නේත් සිකුරු සමග ශනි සංයෝග වෙලා 12 වෙන්නේ ඉන්නවා. ඔන්න උතරනේ අවුල තියෙන්නේ. ඔන්න ඕක ගැන නෙමෙයි හැමෝම බය කරලා කියන්නේ මීන ලග්න හිමියන්ට ශනි හෙන හුරා 12 වෙනි භාවය. 12 වෙනි භාවය කියන්නේ 12 1 2 ඉන්නවා කියන්නේ සමස්ත මීන ලග්න හිමි ඔක්කොන්ටම ලග්න ඒ රාශියකේ දෙන ඒ රාශියකේ බුදු අම්බෝ හෙන හුරාගේ. ඔන්න ඔහොමනේ බය වෙන්නේ නැහැ. දැන් මගේ ලග්න බලපලහන ඔබ දන්නවා මේ ඒ රාශියකට මං එහෙම බිය වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව ඒ රාශියේ ඇත්තරම ඔබට අපල ඇති කරනවා, ඔබට ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා. නමුත් ඒවා මැඩගෙන යන ක්‍රමය අපි දැන් දන්නවා කතා බහ වෙලා. අපි ඔබට කියලා දීලා තියෙනවා. මේ තුල
අපි ජයග්‍රහණය කරනවා ඒ රාශියක තියෙන යහපත් පැතිකඩ කවුරුත් කියලා නැන්නේ. අන්න ඒ ගැනත් මම කියලා තියෙනවා. ඒතර නම් ඒ රාශියකේ යහපත් පැතිකඩ අරගෙන අයහපත් දේ මැඩගෙන ජීවිතේ සාර්ථක වෙන හොඳම කාලය තමයි මේ ලග්නෙ මේ උදා වෙලා තියෙන්නේ. ඒකෙන්ද බය නැතුව අපි ඔන්න මේ මාසය ගැන කතා කරමු. මේ මාසය තුල ඔබ රැකිරක්ෂා කටයුතු තුල ඔබ කරන ඔබගේ ආදායම් මාර්ග ඔබගේ ධනය ආදායම් ආර්ථිකය කොහොම වේවිද කියලා කතා කරොත් මේ කාල සීමා තුල විශේෂයෙන්ම ඔබට අලුත් අලුත් මාර්ග හිතනවා ආරම්භ කරන්න ආදායම් ඉපෙීමේ උදෙසා ඔබ වෙනත් වෙනත් දේවල් කල්පනා කරනවා ඔබ සැලසුම් කරනවා මෙහෙමයි මෙතනදී ඔබ දැන් ගිහිල්ලා අලුත් දෙයක් පටන් ගන්න වෙලා බලනවා මම ඊට පස්සේ ඔළුව කසලා දෛවඥයන් දැන් නම් ඒ රාශියක තියෙන මේවා පටන් ගන්න එච්චර සුබ කාලයක් නෙමෙයි නේද යහමුදුරනේ අපි ගත්තොත් ජීවිත කාලේ අවුරුදු 30කට අවම වශයෙන් අපිට අවුරුදු 15ක්වත් 12 මාරක්වත් ඒ රාශියක තියෙන නේ ඒවා අතර අර ජීවත් වෙන්න ගියොත් මුළු ජීවිත කාලෙම අවුරුදු 90යි ජීවත් වුණොත් ඒකෙන් මං හිතන්නේ අඩුම දාන තුනෙන් පංගුවක්වත් ඒ රාශියක ඉතින් ඒවා හිතන්න එපා නෑ බය වෙන්න එපා ඔබ ආරම්භ කරන්න හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද ඒ රාශියකේ තුල ඔබට එන්නේ ව්‍යාපාර ආරම්භ කරන්න එපා කියන එක නෙමෙයි ඒ රාශියක තුල තියෙන ගැටලුව ව්‍යාපාර ආරම්භ කිරීම තුල ඔබ නිසි කලමනාකාරීත්වයෙන් කරගන්න අපහසු වුණොත් ඔබ ඒකට හරියට අවධානය යොමු නොකළොත් වෙනත් වෙනත් මානසික ගැටලු ව්‍යාපාරයට ආදේශ කරන එක කඩාකප්පල් කරගත්තොත් තමයි ඔතන ගැටලු තියෙන්නේ ආ එහෙනම් ව්‍යාපාර වලට අසුබ නැහැ මොකද ව්‍යාපාර තුල ගොඩක් ඒ රාශිය කාලේ අතිශයින් සාර්ථක වෙච්ච ලංකාවේ නමගිය ව්‍යාපාරිකයෝ ඉන්නවා දහස් ගාන එහෙමනම් ඔබ කල යුත්තේ ව්‍යාපාරයක් ආරම්භ කරන පූර්ණ කාලීනව ඒ ව්‍යාපාරයට ඔබගේ අවධානය දිය යුතුයි අන්න මේ දේ හිතන්න යම්කිසි ආදායම් මාර්ග සකස ගන්න මොකක් හරි දෙයක් කරනවා නම් ඔබ මේකට උපරිමයෙන් දෙන්න බලන තමයි පටන් ගන්න ඕනේ වහින් ඕන එක දෙයක් ඉගෙන ගන්න ගමන් ඔන්න ව්‍යාපාරයක් කරන්න නැත්නම් වෙන වෙන දේවල් කරන ගමන් ව්‍යාපාරයක් කරන්න ගියොත් මේ කාල සීමා තුළ එච්චරම සාර්ථක නැහැ මේ රැකියාවක් කරන ගමන් කරන්නේ ගැටලුවක් නැහැ ඔබ මේ එතකොට දැන් මෙහෙමයි ඔබ ඒ පවුලේ කෙනෙක් සම්බන්ධ වෙලා ඔන්න විශ්වාසවන්තෙක් සම්බන්ධ වෙලා ඒක වඩා හොඳයි මොකද එතකොට ඔබගේ අතින් පුංචිරි මගහැරීමක් සිද්ධ වුණොත් අර ඔබගේ විශ්වාසවන්ත විශ්වාසවන්තයා කියන්නේ ඔබ හිතන අය නෙමෙයි ඔබම ඔබේම කෙනෙක් වෙන්නවා මං කියන දේ පැහැදිලි ඇති ඒක නිසාවෙන් ඔබ උපරිම උත්සාහ කරන්න ඒ විදිහට හොඳ ස්ථාවරත්වයෙන් යුතුව දෙයක් ඔබ ආරම්භ කරන්න හැබැයි මේ දේ දැන් නම් අලුතෙන් පටන් ගන්න දෙයක් නම් ලෝකේ අනාදර ඔබ යාවත් කාලීන විය යුතුමයි ඔබ සිල්ලර වෙනසලා පටන් ගන්නවා නම් ඔබ එකේ අමුතු සිස්ටම් එකක් හදන්න මොකද ඔබ සම්පූර්ණ එන ස්ටොක් එක මේ සිස්ටම් එකේ තියෙනවා. එතකොට ඔබ අද දවසේ කරපු වෙළඳාමේ සිස්ටම් එකේ තියෙනවා. ඔබට ආපු ලාභය තියෙනවා. දැන් එහෙනම් ඊටු ස්ටොක් එක දැන් බැලුවොත් ඒවා එහෙමම තියෙනවා. අන්න ඒ විදිහට බලන්න. ඒ වගේම නිතර නිතර අර කස්ටමර් එක්ක පාරිභෝගිකත් එක්ක සම්බන්ධ වෙන්න ඔය අන්තර්ජාල සේවා තුල හෝ SMS මාර්ගයෙන් නිතර ඔබගේ අර ඔබ දෙන ඩිස්කවුන්ට් ගැන ඒව ගැන දැනුවත් කරන විදිහ මාර්ග තමයි. දැන් හරි සරලයි. පොඩි සිල්ලර කඩයක් කළත් ඔක් කරන්න පුළුවන්. එන කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක අරන් මොකක් හරි අර ඔවුන්ගේ ලකුණු එක් රැස් වෙන විදිහේ ක්‍රමයක් හදලා ඔන්න ඕවා කරන්න. මේ සිල්ලර වෙළඳසැල් හැමෝටම කරන්න කියන එක නෙමෙයි. මේ එක උදාහරණයක් කිව්ව. තව තව ගොඩාක් දේවල් තියෙනවා. ඔබ බැඳුම් වෙළඳාම කරනවා නම් ඔන්න අන්තර්ජාලය ඔස්සේ ඕන තරම් ඇඳුම් මම දැක්කා අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් ඒ කියන්නේ මේ මම ඊට කලින් වෘශ්චික ලග්නේ හරි කන්‍යා ලග්නේ රෙකෝඩ් කරන වෙලාව කලින් මම පොඩ්ඩක් ඔය අන්තර්ජාලය සැරසරද්දි මේ දුෂ්කරම අති දුෂ්කරම පරාතකින් තියෙන ඔය මේ නිමියඳුම් වෙළසලක ඔන්ලයින් ස්ටෝර් එකක් තියෙනවා. ඒක තුල මේ ලංකා වටේම දහස් ගණන් අය ඒකේ ගණන් අහලා තියෙනවා. ඒවා මිලදී ගන්න අවශ්‍ය කියලා තමන්ගේ විස්තර දීලා තියෙනවා. ඒගොල්ලෝ කෑෂ් ඔන් ඩෙලිවරි එකෙන් ලංකා වටේටම යවනවා. අර ලස්සන ගෑනු ළමෙක් පිරිවිල මේක දාලා ෆොටෝ ටිකක් කරන් ඒ ඇඳුම් ටික දා දෙනවා. ඉතින් බලන්න ඕකනේ ක්‍රමේ. මෙතෙක් දවසක් ඔබ ඔබගේ ප්‍රදේශයට වෙලා ඔබේ ප්‍රදේශය ඇයට විතරක් ඇඳුම් විකුණගෙන හිටපු කෙනා මුළු ලංකාවම දැන් ඇඳුම් විකුණනවා. ඔය පහු කාලේ නේද මුළු ලෝකෙම දෙන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන්. ඒක තමයි අපි කරන්න. ව්‍යාපාර කියන්නේ ලෝකයත් එක්ක අපි අප්ඩේට් වෙනවා. දැන් රට විතරක් නෙමෙයි. දැන් ලෝකෙම. අන්න ඒක නිසා ඔන්න ඔය වගේ දේවල් අලුත් විදියට හිතන්න. මොකද මීන ලග්න හිමියා පොඩ්ඩක් තාක්ෂණික දැනුම ඔස්සේ තරමක් දුරට සාර්ථක මිනිස්සෙක්. තාක්ෂණික. හැබැයි ඔබගේ නිර්මාණශීලීත්වය ඔබ පොඩ්ඩක් අර මාකටිං එක කියන්නේ අපි මොකද කියන්නේ අර වෙළඳ ප්‍රවර්ධනයේ හිතීම පැත්ත පොඩ්ඩක් දුර්වලයි. ඒක නිසා ඔබ මේ ගැන හොඳ ඔළුවක් තියෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න.
ඔබගේ තාක්ෂණ දැනුම උපයෝග කරගෙන තව කෙනෙක් නිර්මාණශීලීත්වය සහ වෙළඳ ප්‍රවර්ධනය මාකටිං ඉගෙනගෙන දෙන්න ඔන්න එකතු කරන්ද. තනියම දෙයක් කරන්න හදන්න එපා. වැඩි හිටියන් උපද විශේෂයෙන් තමන්ගේ පවුලේ ඉන්න ඔය වගේ අදහස් තියනයි. අන්න ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වෙලා කරන්න. ඔබට අතිශයෙන් සාර්ථක වෙන්න පුළුවන් මේ ඒ රාෂ්ට්‍රකය තුළ ඔබට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න පුළුවන්. ලෝකෙම දන්න රටම දන්න නමක් හදාගන්න පුළුවන්නේ. අන්න ඒ තුළ සමහරක් වෙලාවට ලාභ අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි පාඩු නොවන විදිහට කරන්න යන්න පුළුවන්. එතකොට ඔබ මේ යම්කිසි ස්ථාවරභාවයක් ඇති කරගත්තට පස්සේ ඒකේ ලාභේ ස්ථීර වෙනවානේ. අන්න ඕක තමයි කළ යුත්තේ. නැත්තම් ඒ රාෂ්ට්‍රකේ අයෝ වරුදු හතහමාරක් ලග්න ඒ රාෂ්ට්‍රකේ ඔන්න ඒ ආසෙන් සඳුත් ඔන්න කොයි හරි 12 1 2 3 ඔය ආසන්න හිටියොත් ඉවරයි. අවුරුදු 15ක් 17හමාරක් විතර යනවා. ඔක්කොම ජීවිතය අතාරින්න නැහැ. මේ ඒ රාෂ්ට්‍රකය තුළ ඒ ගැම්ම අරගෙන ඔබට ගොඩ යන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න ඕනේ. නැත්තම් ඒ ලබන මාසෙ කියන්න එපා මෙන්න කිව්වා මෙහෙම කරනවා මෙහෙම හරියනවා. හරි ගියේ නෑ නේද? ඊට පස්සේ ඔහොම කෙනෙක් කියලා තිබ්බා. අපෝ කිව්වට කිසි දෙයක් හරි ගියේ නෑ. මං හැමෝ ඒ කියපු දේවල් කළාද කියලා? නෑ, ඒවා මුකුත් කළේ නෑ. තියෙන ඇති හරියයි. දිහාමුදුරනේ කොහොමද ඉන්දියක් කරන්නේ නැතුව ගෙදරට ඉන්දියා ගත්තා කියලා උඩින් කඩාවැත්තෙන් නෑනේ. මේ කාල සීමතුළු ඔබ ඔබ සමග අරගල කරන්න ඕන. ඔබත් එක්ක ඔබ හැප්පෙන්න ඕන. මොකද ඒ රාෂ්ට්‍රක තුළ ඔබ පස්සර අදිනවනම් ඔබ ඒක වෙනදාට ඉදිරියට යන්නේ ගැම්ම ඩබල් කරගන්න. ඒ පස්සර අදින එකත් කඩාගෙන යන්න එපා. හැබැයි සාර්ථක වෙන්න පුළුවන්. අන්න ඒකයි ජීවිතේ මූණ දෙනවා කියන්නේ. මේ ග්‍රහ දෙවලට ඔබ සම්බන්ධ වෙලා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒක නිසාවෙන්ම ඔබ කටයුතු කරන් යන්න ඉදිරියේදී මේ தত্ত্বය ඔබට යහපත් කරගන්න හැකියාව ප්‍රබල ලෙස පවතිනවා. මේ ඒ රාශියකින්දී මැඩගෙන ඉදිරියට යන්න හැකියාව ඔබගේ ලග්නාධිපතිය ඔබට දෙනවා. ඒක නිසාවෙන් මේ මාසය තුළ ක්‍රියාත්මක වෙන්න ඔබට ජයග්‍රහණ ස්ථීර වශයෙන්ම ලැබිය හැකි. එහෙමනම් අනිවාර්යයෙන්ම කම්මැලිකම නම් අතාරින්න වෙනවා. ඔබ උප්පරිම කාලය මහන්සියලා වැඩ කරන්න වෙනවා. බාධාවල් තියෙන තැන් වලින් ඔබ බැහැර වෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරය කාර්යයෙන් පටන් ගන්න හොඳ ඉලක්කයක් යනවනම් බැඳීම් තුල ඔබ ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද ඒ තුල ඔබට පුංචි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒක නිසා ඒ තත්ත්වයන් තුල ඔන්න ඒ රාශියක බලපාලා ඔබ ඒ තුල කඩා වැටුනොත් ඔබගේ ව්‍යාපාර තුලත් ඔබ අසාර්ථක වෙන්න දෙන්න. මොකද ඔබගේ මානසික මට්ටම පහළ යෑම තුල. ඒක නිසාවෙන් ඔබ හැමදේම හොඳ සමබරතාවයකින් අනවශ්‍ය දේවල් ජීවිතෙන් ඈත් කරලා ඔබට මේ වෙලාවේ එක ඉලක්කයක් තියෙනවා. අන්න ඒ ඉලක්කයට ගමනක් යනවනම් ඔබට වරදින්නේ නැහැ. මොකද ඔබට අනිවාර්යයෙන්ම මේ ඔබගේ ලග්නාධිපතියන් යන බලපෑම් තුළ යහපත් බලපෑම් තුළ ඔබට අන්නගින් උදව් නොඅඩුව ගන්න පුළුවන්. ඔබට මේ වෙලාවේ ඔබව ගොඩ ගන්න උදව් කරන්න කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ පවුල තුළ අය. නමුත් ඔබ ක්‍රියාත්මක නොවීම තමයි මෙතන මෙච්චරක් දවසක් පැවති ගැටලුව. එහෙමනම් හැබැයි මෙහෙමයි. ඔය කරන්නම් වාලේ කරන නෙමේ ස්ථාවරත්වය තුළ හොඳ දැනුමක් තුළ හොඳ ඉලක්කයක් තුළ යම්කිසි දෙයක් ආරම්භ කරන්න ඔවුන් ඔබට උදව් කරනවා. ඒ තුළ හැබැයි ඔවුන් ඔබ කෙරේ තිබූ විශ්වාසය කඩාවැටෙන්න දෙන්න එපා. ඔබගේ උනන්දුව පොඩ්ඩක්වත් අඩු වෙන්න දෙන්න බෑ මගක් යද්දී. අන්න මේ කල්සුන් තුළ මීන ලග්නෙම තියෙන ලොකුම ගැටලු එකයි පටන් ගත්තට ක්‍රියාත්මක කරන් යන්න ඔබට ඔබ කරන්නේ නැහැ. ඒක ඇවිල්ලා වැරද්ද කොහෙවත් නෙමේ. ඔබ තුළමයි ඔය තියෙන ඌමනාව අඩු වෙනවා. වෙනත් වෙනත් දේවල් රෝලු වෙනවා. අර ඒ ආරම්භය ආසාවෙන් ආරම්භ කරාට ඒක පවත්වාගෙන යන්න ඔබ අපෝසත් වෙනවා. අන්න ඒ තත්ත්වය නම් වෙනස් කරගන්න ඕන නැත්තම් අන්තිමට අපරාධේ. අන්න ඒක නිසාවෙන් ඔබ අනිවාර්යයෙන්ම කටයුතු කරන් යන්න උපරිම වශයෙන් ඔබගේ උත්සාහය උනන්දුව ඒ ඔබගේ ඒ දේ තුළට දීලා ඒ ඔබ උපරිමයෙන් එකට කාලය කැප කරනවා කියන අධිෂ්ඨානය සහ ක්‍රියාත්මකීම තුළ කටයුතු කරන් යන්න. එතකොට ඔබට ගැටලුකාරී තත්ත්වයක් අත් වෙන්නේ නැහැ. ඔබට සාර්ථක වෙන පුළුවන්. මෙන්න මේ වෙලාවේ ඒක බාධකයේ ඒ මැඩගෙන ඔබ ගියොත් ඔබ යන්නගේ ඉදිරිය ගැන හිතා ගන්න බැරි වේ ඔබටවත්. අන්න ඒ බැවින් ඒක අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ කරනවා නම් හොඳ ස්ථාවරත්වයක් තුළ කරන්න ඔබට දිනන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන් කරනවාමයි කියලා හිත අනිවාර්යෙන් කරන්න. රැකියාස්ථානය තුළ මීන ලග්න හිමියෝ මෙන්න මෙහෙමයි. රැකියාස්ථාන තුළ නිතර නිතර ප්‍රශ්න ගැටලු ඇති කරගන්න වෙනවා. මොකද හේතුව ඔබ ටිකක් වැඩ කරන්න කම්මැලි. වෙලාවට වැඩක් කරන්නේ කරන්න ඕන කරන්න බැරුවගේ අයික්මනින් කරලා දෙන්න ආයහදිත් ඔන්න ඕක නිසාම ඔබ මේ රැකියාව තුළ ඉහළ නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන ඉඩ කඩ තියෙනවා. ඒක නිසා නිසි වෙලාවට කාල කළමනාකාරීත්වය තුළ
ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබට ඇත්තම රැකියාව අහිමිවීමට පවා ඉඩකඩ පවතිනවා මේ මාසය තුළ. ඒ නිසාවෙන්ම රැකියාව කරලා දූමනාවෙන් කරන්ද, හොඳ අදිෂ්ඨානෙන් කරන්ද, යම් කිසි දෙයක් ඔය කරන්න ලැබුණාම අන්තිම මොහොතනක ඉන්න එපා. ඔබ මුල් අවස්ථාවේදී මේ දේවල් කරලා විටෙන් විට විටෙන් නිවැරදිතාවය, නිවැරදිභාවය චෙක් කරන්න. මොකද මේ වෙලාවේ මම ඇත්ත කතාවක් කියන්න, හිත අවුල් කරගන්න එපා. අර පිස්සන් කොට නොගියට පිස්සු, පිස්සු නැතුව පිස්සු වගේ ගතියකින් තමයි මීල්ලක් නෙමෙයි ඉන්නේ. ඔළුවේ තියෙන්නේ මල විකාර. බොරු නෙමෙයි. තනිකරම තියෙන එක එක දේවල් එකක් නෑ. පුරෝගණ පුරෝගණ පුරෝණ අහල මේක මේක මෙහෙමයි මෙහෙමයි අහවල් ටෙලි නාට්‍ය පවා ඔළුවේ. ඒක නිසා ඔන්න ඔය தත්ත්වය වළක්වා ගන්නම්. ඔබ මනස ඒකාග්‍රතාවය වැඩි කරගන්න ඕන. ඇත්තටම මොකද දන්නවද වෙන්නේ? ඔබ කරන කටයුතු ඔබ අර හරි නිරවුල් මනසෙන් කරන්න බැරුව ගියාම වරදින සම්භාවිතාවය වැඩි වෙනින්. අන්න රැකියා ස්ථානය තුළ ඔබ කරන කටයුතු වල නිවැරදි භාවය පිළිබඳ ගැටලුව දෙන්නට තියෙනවා. අන්න ඒක නිසා මනස එක තැනක තියාගන්න. ඒකට ඔබට ඉවහල් වෙන්න ඔබට කරන්න ඕන පිළිවෙත් ටිකක් මම කියන ඒ ටික හරියටම කරන්න. ඔය අවුරුදු දෙකමාර ඔබ ඒ ටික හරියටම කරලා බලන්න. එතකොට ඔබ ඉදිරි අවුරුදු පහත් අන්න ඇදගෙන යන්න පුළුවන්. ඒ පිළිවෙත් කරන්න පුළුවන්. සරල දේවල් මේවා භාවනාවල්, අපි විද්‍යාත්මකව ශබ්ද විද්‍යාව තුළ තියෙන කාරණානේ. අන්න ඒ නිසාම ඒවා නොවරදවා කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබට සාර්ථකභාවය අත්කරගන්න පුළුවන්. මේ කියන ඒ රාෂ්ට්‍රකය කියන දේ තිබුණාද කියලාවත් හිතෙන්නේ නැති වෙන්න ඔබට කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසානයේ පිළිවෙත් ටික කියනවා. ඒ වගේම 2023 වර්ෂයේ ආරම්භයේ වීඩියෝවේ ඒ වසරක සඳහා වීඩියෝ වෙත්තේ පිළිවෙත් තියෙනවා. ඒ ටික නිවැරදිව කරන් යන්න ඔබගේ මනසේ තියෙන සියලු අර ගැටලුම් ගැටලුකාරීත්වයන් පැටලි සහගත තත්ත්වයෙන් මිදීම ඔබට ලැබිය හැකි. ඔබට ජයග්‍රහණ ස්ථාවර වශයෙන්ම ලැබිය හැකි. ඉතින් පවුල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් ඔබට ඔබගේ පවුලයාව නුරුස්සන ගතිය පොඩ්ඩක් පේනවා. ඒ පවුලයාටත් ඔබගේ කටයුතු ගැන කිසිම පැහැදීමක් නැති වෙන තත්ත්වයක් තියෙනවා. අන්න මේක තියෙනවා පොඩ්ඩක්. ඒක නිසා මම ඔබට පුංචි යෝජනාවක් කරනවා. නිවස තුල රැඳෙන කාලය අඩු කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ රැඳෙන කාලය අඩු කරන්න කියන එක අදහස් කරන්න ගිහිල්ලා රවුම් ගහන්න, රස්ත්‍යාදුව යන්න, තැන් තැන් වල යන්න ගිහිල්ලා කාලය කන්න කියලා නෙමෙයි. නෑ. ඔබ පුළුවන් තරම් වැඩ කරන්න ගෙදරින් පිට ඉඳගෙන. ඔබ දැන් ව්‍යාපාර ගෙදරින් නම් ඔන්ලයින් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් වුණත් පොඩ්ඩක් ඔබ වෙනත් තැනක් පොඩි ඔබ පිළියෙල කරගන්න. අර නිතර දකිද්දි නිතර ඉද්දිත් ඔය අර නිතර දකින කුකුලාගේ කරමලත් මොන පාර සුදු පාටයි නේ. අන්න එහෙම කියනවනේ. අන්න ඒ தত্ত্বය තුල තමයි ඔබ උදේ ගිහිල්ලා ඔය හවස එනවා. නැත්තම් ඔය ටිකක් හවස වෙලා එද්දි අන්න ඔතන අර නිතර නිතර ගැටෙන ස්වභාවය අඩු වෙනවනේ. ඒ කෙනක ගැටෙනවා කියන්නේ මේ රණ්ඩු වීම නෙමෙයි. අර එකට සම්මුඛ වීම. අන්න ඒ තුල අන්න ඔබට හවස එද්දි පිළිගැනීමත් වැඩි. ඔබට වුණත් ඔවුන් කුල යම් කිසි ආකාරයක යහපත් ප්‍රතිරූපයක් සහ යහපත් මානසිකත්වයක් තුළ මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම ඔබ මේ හුදකලා වෙලා ගෙදරට වෙලා පැත්තකටලා ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම් යන්න අරමුණක් ඇති ගමන ගිහිල්ලා ඔබ ගෙදර එන්න යන්න. ඒ තුළ ඔය පෞල් ජීවිතය තුළ තියෙන ඒ නුරුස්සන ස්වභාවය, ඒ ගැටලුකාරී ස්වභාවයෙන් ඔබට මිදීමත් කරගන්න පුළුවන්. ඔබට එතකොට තවත් මානසිකව නිදහසක් ඔබට ලැබෙවි. නැත්නම් පවුල තුළ ගෙදර තුළ නිතර නිතර බහින් බස් දෙනවා නම්, එකිනෙකට නුරුස්සනවා නම් ඕකත් මනසට ලොකු අවුලන්නේ. එතකොට ඉතින් රාජකාරී කටයුතු රැකියා කටයුතු කරද්දිත් අර ඒ දේවල් ඔළුවේ නිතර තිබිලා ඒ දේවල් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසාවෙන්ම මේ මං කියපු කාරණාව දෙවරක් හිතලා ඔබ කටයුතු කරන් යන්න. ඒ වගේම තව දෙයක්, හවුලේ කටයුතු කිරීමේදී විශේෂයෙන්ම පවුලේ සමගන විශේෂයෙන්ම මේ පිට යාළුවෝ වාර අපි කියමු පවුල් ව්‍යාපාර හරි අන්න ඔය වගේ තත්ත්වයන් තුළ හවුලේ කටයුතු කිරීමේදී ඔබ මේ කාලේ ටිකක් අසාර්ථකයි පුතෝ. ඒකට හේතුව ඔබ හිතන පරාසය තුළ අන්න අයව ඔබ ඒකට ඇදගන්න උත්සාහ කරනවා. එතනින් එහා හිතන අයට ඔබ ඇහුම්කන් දෙන්න කැමති නැහැ. අන්න ඔය නුරුස් ඔය ස්වභාවය ඔබ ඉවත් කරගන්න වෙනවා. මොකද හේතුව නැත්තම් හවුල් කටයුතු කියන්නේ හැමෝගේම අදහස් තුළ යන ගමනන්නේ කඩාවැනේ. මම නම් කියන්නේ හවුල මේ කාලේ කැඳත් එපා. පුළුවන් තරම් තනියම වැඩ කරන්න උත්සාහ කරන්න. හවුල වැඩ කටයුතු කිරීමට අවශ්‍යම වේලාවේදී ඔබ හොඳ නිවහල් මනසකින්, නිවුණු මනසකින් අර කලබලකාරීත්වයේ හදිස්සි කෝපය ඉක්මන්කාරීත්වයෙන් තොරව හරි නිවහල්ව කටයුතු කරන්න. ඒවට බුද්ධියෙන් ඒ කාලපරස්සය තුළ මූණ දෙන්න. එතකොට ඔබට මේ දේවල් මගහැරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රේමය සහ ආලය ඔන්න ප්‍රවේසම විය යුතු තැන විෂගෝර සර්පය වතුන තමයි. මේ වැරදිලා හිතන්න එපා, මේ ආදරය හොඳ නැහැ කියන එක නෙමෙයි. නමුත් මෙතන ඒ රාෂ්ට්‍රක தත්ත්වය ඔබට පහර දෙනවා නම් පහර දීමට හැකියාව තියෙන ප්‍රබලම තැන තමයි ඔතන.
පැහැදිලි ඇති මං කියන්නේ ප්‍රබල ගැටලුකාරී තත්වයක් ඇති විය හැකි තැන ඔතන. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුමයි මේ බැඳීම් කියන කාරණා ඇතුළතදී. මේ ඔබ වටන්න හිතේ තියාගෙන කියන කතාවක් නෙමෙයි. ඔබව ආරක්ෂා කරන්න හිතේ තියන් කියන කතාව. මොකද අපි කලින් දැනගෙන හිටියොත් වහී කියලා අපිට කුඩයක් අරන් කියලා මේකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් මේ බැඳීම් තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙවේ ඒ තුළ බැඳීම් බිඳීම් තුළ ඔබ මානසිකව කඩා වැටේ තදබල ලෙස ඔබට මානසික පීඩනයක් දැනෙවේ කියලා අපි කලින් කිව්වොත් ඔබට එන්නේ ඒ තුළ ප්‍රවේශම් විය හැකි. එහෙනම් අලුතෙන් බැඳීම් ඇති කරගද්දී දෙවරක් තුන්වරක් හිතලා ඇති කරගන්න පුළුවන්. පුළුවන් තරම් ඇති නොකරගෙන ඉන්න තරමට වඩා හොඳයි. දැනට තියෙන දේවල් පවත්වාගෙන ඒවා අතහරින්න බැහැනේ. ඒ දේවල් පරිස්සම් කරගන්න මෙහෙම. මේ දේ හොඳට හිතලා තියාගන්න. රැඳෙනවා නම් රැඳෙන කෙනා අනිවාර්යයෙන්ම රැඳෙනවා. යනවා නම් යන කෙනා අනිවාර්යයෙන්ම යනවා. ඔබ යම් කිසි දෙයක් ආදරය හෝ වේවා ඕනම දෙයක් දෙනවා නම් ඔබ උපරිමයෙන් දෙනවා නම් පෙරලා ඔබ දෙන දේ බලාපොරොත්තු නොවෙනවා නම් ඔබට දුක කියන දේ ගොඩක් අඩු වේවි. එහෙනම් හැමදේම තියෙන අස්ථාවර භාවය ගැන තේරුම් අරන් කටයුතු කරන් ගියොත් බැඳීම් තුළ ඔබ අද වැටෙන්නේ නැහැ. යම්සියත් ඕනට වඩා තදින් අල්ලා හිටියෝ වීදුරක් වුණත් කැඩී බිඳියන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඕනම දෙයක් තදින් අල්ලා ගන්න උත්සාහ කරන්න එපා. සැහැල්ලුවෙන් අත්හැරලා ඉන්න. බණ කියන්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න අමාරුයි මන් දන්නවා. නමුත් අපි මේ යථාර්ථය තේරුම් ගන්න මේ තුල කටයුතු කරන්න උත්සාහ කරනවා මීන ලග්න හිමියනි. මොකද ඔය තියෙන කාරණා තුල අපි වැටුනොත් අපේ ජීවිතේ සියලු දේ, මේක මේ එක දන්වැලේ පුරුක් නෙමෙයි හැමදේම. ජීවිතේ කියන දන්වැලේ ආර්ථිකය, අධ්‍යාපනය, ගෘහ ජීවිතය, ආදරය, සෞඛ්‍ය, මේ සියල්ල එකම දන්වැල එකට බැඳුණු පුරු. හැබැයි එකක් හරි ශක්තියෙන් තොර වුණොත්, පොඩ්ඩක් හරි කැඩලා බිඳලා ගියොත් මුළු ජීවිතය කියන දන්වැලම කැඩලා බිඳලා යනවා. අන්න ඒ தත්ත්වයේ තේරුමන ඔබට මෙන්න බලපෑමක් ඇති වෙනවා ඇති වෙන්නේ මෙන්න මෙතනදී. මේ බැඳීම් තුළ ඔබට එන මානසික ගැටලු තමයි තද බල ලෙසම ඔබට එන්නේ. මේ බැඳීම් පමණක් නෙව අනිත් කාරණා තුළ වුණත් ඔබ ඕනට වඩා හිතන්න යෑම තුළ එන මානසික පීඩාකාරී தත්ත්වය තමයි මේ වෙලාවේ ඔබ වටන් තියෙන ඒ රාෂ්ටකේ. එහෙනම් ඒ தත්ත්වය ඔබ හදාගත්තොත්, ඔබ 10ට නෝ කටයුතු කරොත්, මම මේ අවට අන්තිමට කියන පිළිවෙත් ටික හරියට කරගත්තොත් ඔබට ඔකට සාර්ථකව මුණ දීමේ හැකියාව හම්බ වෙනවා. එහෙම වුණොත් එතන ශක්තිමත් උනත් මුළු දන්වැලම ශක්තිමත්. එහෙනම් ඒ දන්වැල කඩන්න ඒ රාෂ්ටකයට තියා කිසිම දෙයකට බැරි වෙනවා. පැහැදිලිද? අනේ නිසා බැඳීම් තුළ වෙනතට වඩා ප්‍රවේශම නිසා කල්පනාවෙන් අත්හැරීම තුළ කටයුතු කරන්න. එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. කරන්න අමාරුයි, හැබැයි කරන්න පුළුවන් ඔබට. මොකද ඔබ ශක්තිමත් කෙනෙක්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔබගේ සංකේතයේ ලග්න සංකේතයේ මාළුවා. මාළුව නැහින්නේ කටින්ද. ඒක නිසා වචන ප්‍රවේශම් කරගෙන මේ මාසේ විශේෂයෙන්ම කට පරිස්සමෙන් ඔබ කියන දුරදිග නොසිතා ඔබේ කටින් මුවින් පිට වෙන වචන නිසා ඔබට හොඳම දේවල් අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඔබට හිතවතුන් අහිමි වෙන තියෙනවා. ගොඩක් අයගේ හිත් රිදීම් ඇති වෙන ඉඩ තියෙනවා. ඒක නිසාම ප්‍රවේශමෙන් කටයුතු කරන වචන භාවිතයේදී. ඉතින් අධ්‍යාපනය ගැන කතා කරොත් ඔන්න ඉතාමත්ම සුබයි. සුබම සුබයි. ඔබට ඒ අධ්‍යාපන කටයුතු තුළ අතිශයින් සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඔබට කැපී පෙනෙන ආකාරයේ මේ කාලේ ගොඩක් අධ්‍යාපන කටයුතු සඳහා හොඳයි. හැබැයි ඔබ මේ කියන්නේ ලග්න කීපයකට මම මේ තත්ත්වය දැක්කා. ඒක නිසා මේ මිනි ලග්න හිමිට අතිශයින්ම යහපත් අධ්‍යාපනයට. හැබැයි අර කියපු දේ මෙතනටත් ආදේශ කරගන්න වෙනවා. ඔය ඔබ අධ්‍යාපන ලැබන කාලේ වෙනත් වෙන බැඳීම් පස්ස කියලා වෙන වෙන සම්මතය ඇති කරගෙන නිකම් මේ කාලේ හොඳ සාර්ථක භාවයක් ඇති කරන්න පුළුවන් කාලය නාස්ති කරගන්නවද? නැත්නම් මේ වෙලාවේ කරියත්තේ අධ්‍යාපනය මේක තමයි ජීවිතේ ඉලක්ක කරගෙන ගොඩ යනවද? මොකද හේතුව මේ කාලය අපතේ යවා ගන්න එපා. මේ පෙබරවාරි මාසයත් ඉදිරි කාලයත් ඔබට අතිශයින්ම යහපත්. පෙබරවාරි මාසය ගැන නම් කතා කරන්න එපා. හොඳටම හොඳයි ඔබගේ අධ්‍යාපන කටයුතු. එහෙනම් බාහිර දේවල් ඔබගේ ඒ අධ්‍යාපන කටයුතුල බාධාවක් නොකරගෙන කටයුතු කරන තාක් ඔබ ජයග්‍රහණ ලැබෙනවා. ඔබ කැපිපෙන චරිතයක් වෙනවා. ගොඩ දෙනෙක් ඔබ ගැන කතා වෙනවා. ඔබගේ හැකියාව, ඔබගේ දැනුම ගැන, ඔබ පිනිසෙන විභාග තුළ ඔබට සාර්ථකභාවය ජයග්‍රහණය අත් වෙනවා. ඔබට නොසිතූ අන්දමේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ බලාපොරොත්තුවත් වඩා හොඳට ලැබෙනවා. මේ හැම දෙයකම හැබැයි මම ආය පාරක් කියනවා, මුට මේක කියන්න වරෙන්ද වෙන දෙයක් නැද්ද කියලා හිතයි. නමුත් මේක වැදගත්. එහෙනම් බාහිර දේ තුළ මේකට බාධා වෙලා තියෙන්න එපා. ඔබ තාම ඉස්කෝලේ යන වයසේ දරු දරියෝ ගැනනේ මම කතා කරන්නේ. ඉතින් එහෙනම් ඔබගේ මූලික වියුත්තේ අධ්‍යාපනය ලැබීම. දෙමාපියෝ මෙච්චර ආර්ථික අපහසුතා මැද්දේ ඔබට උගන්වනවා. ඔබ කිසිම අඩුපාඩුවක් නොපෙන්න ඔවුන්ට හැකි උපරිමයෙන් ඔබට උගන්වන්න උදව් කරන, උත්සාහ කරනවා. ඉතින් ඔවුන් එව කරන්නේ ඔවුන්ට කවදාහරි යමක් බලාපොරොත්තු නැහැ. එදාටත් ඔබගේ දියුණුව බලන්න බලාගෙන. ඉතින් එහෙමනම්
ඒ තරම් පරාර්ථකාමී ලෙස කවුද කැපවෙන්නේ දෙමාපියෝ හැර. අන්න එහෙනම් කෘතගුණ දැක්වීම උදෙසා ඔබ ඒ ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන් වෙනුවෙන් කියලා හිතලත් හැබ ඔබටයි කරගන්නේ. නමුත් ඔබගේ අධ්‍යාපනය මුල් තැන දීලා බාහිර දේවල් පැත්තකින් දීලා කටයුතු කරන්න ඔබට ජයග්‍රහණය නියතයි දුවේ පුතේ. අන උසස් අධ්‍යාපනය ඔන්න මේක මෙන්න මේක තමයි ප්‍රබල. ඔබ දැන් තෝරගන්න ඕන ඔබ දැන් රැකියාවක් කරන ගම නැත්නම් ඔබ මේ උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙක්. එහෙම නැත්නම් වෘත්තීය තුල වෘත්තීය අධ්‍යාපනයේ හදාරන කෙනෙක්. ඔන්න ඔබ නියම තෝරා ගැනීමට පෙළඹෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ මේ වෙලාවේ ගන්න තීන්දුව ඔබ යම්කිසි අධ්‍යාපන කටයුත්ත සඳහා යම්කිසි අපි කියමුකෝ මේ කෝස් එකක් කියන්නේ පාඨමාලාවක් තෝරා ගන්නවා කියලා. මේ වෙලාවේ ඔබ උපක්‍රමශීලී වෙන්න ලෝකයේ තුල මොනවාද මේ සාර්ථක වෙච්ච ක්‍රමවේද යන්න ඒ ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ ප්‍රායෝගික ලෙස අධ්‍යාපනය හදන ප්‍රායෝගික විෂයක් කෙරෙහි වැඩිපුර ඇල්මත් දක්වලා කටයුතු කරයි යන්න. මල් හතයි ඉතින් අය කතා දෙකක් නැහැ ඔබේ ජීවිතේ පෙරලියක් ඇති කරන ඒ තුල ඔබ කවදා හරි වෘත්තියකට ඇතුල් වෙනවා ව්‍යාපාරයකට ඇතුල් වෙනවා ඒ තුල. අන්න ඔබේ ජීවිතේ අනාගතයේ උදෙසා මේ ඉගෙනගෙන ඉගෙනන්නේ ඒ තුල ඔබව සාර්ථක වෙනවා. මොකද හේතුව ඔබ හැමදේම දැනුමක් ඇතුව යන්නේ. එතකොට ඔබව වටන්න බැරි වෙනවා. ඒක නිසා මේ කාලේ හැම අධ්‍යාපනය හදාරනවා මේ කාලේ තියෙන බලපෑම් තුළ දැන් මෙතන අපහසුයිනේ. දැන් ඔබ දරුවෝ දරියෝ නිමෙන ඉස්කෝලේ යන ඔබ යම්කිසි ආකාරයක ආර්ථික අපහසුතා මැද පවුල් ජීවිත තුළ සමහරු රැකියා කරන ගම ඒ තුළ ඉතින් ඇත්තටම පීඩනය එක තමයි මේක ගත කරන්නේ. හැබැයි ඔබේ පීඩනය හරියට කළමනාකරණය කර කටයුතු කරොත් මේ අධ්‍යාපනය තුළ ඔබගේ ජීවිතයේ ඔය ආර්ථිකය ඔබගේ ජීවිතයේ తত্ত্বය ඉහළට ඔසවා තබන්නට අන්නේ අධ්‍යාපන සුසුසුකම සහ ඒ ඔබට ඒ තුළ එන දැනුම ඉවහල් වෙනවාමයි. අන්න ඕකයි මේව රසකතා නෙමේ. මේ තුළ තියෙන්නේ සාර්ථක වෙච්ච කතන්දර. එහෙනම් ඒ සාර්ථකත්වය ඔබේ ජීවිතයටත් එකතු කරගන්න ආදේශ කරගන්න ක්‍රියාත්මක වෙන්න උත්සාහවන්ත වෙන්න කාලය කළමනාකරණය කරගන්න ඔබට ජය ගන්න පුළුවන්. බය වෙන්න එපා. ඒත් එක්කම මේ අසනීප ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරොත් ඔබට මේ හිස ආශ්‍රිතව තරමක් තුරට පුංචි රෝගී තත්ත්වයන් ස්නායු සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඔන්න වගේ නිතර හිස රදය හැදීම පොඩ්ඩක් කම්මැලි ගතිය වැඩිවීම ඔන්න වගේ තත්ත්වයන් පෙන්වන්න ඕන. ඒ වගේම ඔබ ප්‍රවේශම් වෙන්න උස ස්ථානවල අනුතුදාක ස්ථානවල කටයුතු කරද්දී ද්‍රිය දහවනේදී ඔය නොදන්නා තැන්වල නාන්න කරන්න යද්දී අනතුරු වලින් ඔබ ගැලවෙන්න වැඩියෙන් උත්සාහ කරන්න. මත මේ කාලේ පුංචි අනතුරුදායක තත්ත්වයන් පෙන්වුම් කරනවා මේ මාසය තුල. ඉතින් ප්‍රවේශයෙන් ත්‍රිය දහවනේ කරන්න පුළුවන් නම් ඔබ නෙමේ වෙන කෙනෙක් ලාරිය දානකලා ඔබේ ගමන යන්න මේ කාල සීමාව තුල ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න. එතකොට මොකද මේ තුවාල වෙන්න ලේ හෙල්ලෙන්න වැඩ මේ කාලේ ටිකක් පෙන්වුම් කරනවා. ඒක නිසා සැලකිලිමත් වෙලා කටයුතු කරන් යන්න. මේක පුල පුලා කියන්නේ ඔබව මානසික වටන්න නෙමේ ඔබව ආරක්ෂා කරගන්න ඕන. ඔබව වැදගත් මිනිස්සයා කියන එක ගත්තොත් මිනිස් ජීවිතේ වටිනාකම මම හොඳට දන්නවා. ඒක නිසා මට බැන්නත් මම මේක කරකෝ එකම දේ හරි කියලා ඔබට මේ කාවද්ද උත්සාහ කරනවා. මොකද ඔබ මේ දේ අහලා මට බැන බැන හරි ඔබේ ඔළුවට මේ දේ තිබ්බොත් ඔබ පරිස්සමෙන් කටයුතු කරනවා. එහෙනම් ඔබ ආරක්ෂා වෙනවා. මට බැන්න කියලා කමන්නේ. එච්චරයි. එහෙනම් අපි බලමු මේ මීන ලග්න හිමියන්ට මේ தත්තේ මේ තියෙන අර්බුදකාරී தත්තේ ඒ රාෂ්ට්‍රක தත්තේ සහ ඒ තියෙන ගැටලුකාරී தත්තයන් යහපත් අතර පත් කර ගන්න ඉදිරියට යන්න කරන්න තියෙන පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ මේ දේවල් හරියටම කරන්න. මොකද මේ දේවල් මගහැර ගන්න එපා. මොකද මේ වසර දෙකමාර විශේෂයි. මේ හතමාර ඒ රාෂ්ට්‍රකේ මුල් දෙකමාර ඔබ අතිශයම සැලකිලිමත් විය යුතු නිසාම මේ කියන පිළිවෙත් නිවැරදිව නොකඩවා කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඒ රාෂ්ට්‍රකේ පායට පෑගෙන දූවිල්ලක් වගේ ඈතින් හෝහන දිගෙන ඉන්න රැල්ල කකුල් දෙක ගාවරින් හිමීට ගලන් යනා වගේ ඔබට දැනේවි. අන්න ඒ දේරණ මේ කියන දේවල් හරියටම කරන්න දැන් අපි බලමු මොනවාද මීන ලග්න හිමියන්ට මේ සාර්ථක බව මේ පෙබරවාරි මාසයේ ගොඩ යන්න තියෙන පිළිවෙත් මොනවාද කියලා. අනු ඔබට අහලා ඇතියලා මට කියලාත් ඇතියලා ඇත්තටම. නමුත් මේක ඒ තරම් වටින නිසා නොකිය බෑ. අද වැඩසටහන අහන කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ අයට මේ කාල සීමතුළු කියනවා විශේෂයෙන්ම උදෑසන අවදින ගමන් රාත්‍රී නින්දර පෙර ඔබ ඡන්ද පිරිත සූරපීත මෝරපීත කන්දපීත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න නිවැරදි උච්චාරණ සහිතව ලින්ක් මෙන්න පළවෙනි කමෙන්ට් එකේ ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. නැත්නම් යන්න ZooTV නාලිකාටය තුලත් තියෙනවා. මේක මෙහෙමයි මේකේ වටිනාකම තියෙන්නේ මේකයි. ඔබ මේකට මේ උදේ නැගිටලා නාලා කරලා පිරිසුදුලා ඔන්න ඔහොම කටයුතු කරලා ඔබ ආගමට අනුව දහමට අනුව කටයුතු කරලා මේක අහන්න ගියොත් ඔබට මේක සතිය දෙකකට වඩා කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ කරන්නේ නැහැ. ඒක මම දන්නවා.
එහෙනම් ඔබ නැගිට ගමන් ඉයර්ෆෝන් එක හරි දාගෙන මේ ලින්ක් වල ගිහිල්ලා ඇඳේම ඉඳගෙන මේ පිරිත් ශ්‍රවණය කරන සජ්ජන උපරිම පෑ භාගයක් කියයි මේක අනිවාර්යයෙන්ම කරන්න. උදේ හවා දෙකම කරලා තවද මම ඔබට මේ අවුරුදු දෙක දෙකහමාර තුළ ගොඩ යන්න අවශ්‍යද? එහෙමනම් මේ අවුරුදු දෙකහමාර තුළ ඔබ මේ වැඩේ අනිවාර්යයෙන්ම උදේ හවා කරන්න. මේව දවසක් මගේ අරුණා කියලා අයියෝ ඔක්කොම ඉවරයි මගේ අවුරුදු දෙකහමාරෙන් ප්ලෑන් ඉවරයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මේක ඒ වගේ අර මන්ත්‍ර වගේ එහෙම නැහැ. මෙතන තියෙන්නේ තනිකර විද්‍යාවක්. මේ ශබ්ද විද්‍යාව තුළ ඔබගේ ඕරා එක මනසෙන් නිකුදන තරංග තුළ ධනාත්මක භාවය වැඩි කිරීම කියන කාරණා තමයි මේ පිරිත් තුළින් වෙන්නේ. මේ මේ ආරක්ෂක පිරිත් කීපය තුළින් විශේෂයෙන්ම වෙන්නේ. එතකොට ඔබගේ ධනාත්මක භාවය ඕරා එකේ වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ කරන කටයුතු සාර්ථක වෙනවා. අන්නේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එක දසම් මගනට හිතන්න එපා. මග නෑර කරන්න උත්සාහ කරන්න, මග හැරුණත් කරන්න. මේ අවුරුදු දෙකමාර අදිෂ්ඨාන කරගෙන මේ දේ හැමදාම කරනවා කියලා ඔබගේ ජීවිතයේ අමුතුම පෙරලියක් වෙන ඔබ ඉන්න තැන අද ලියලා තියාගන්න. ඔබ තව වසරක එකමාරෙන් හැරලා බලන්න. ඔබ හිතාගන්න බැරි දියුණුවක් අත් කරගෙන හිටියේ. හැබැයි මේ දේවල් කළොත් මේ කළ යුතුමයි. අනිවාර්යයෙන්ම කරන්න. ඔයත් එක්කම ඔබගේ නිවස තුළ ව්‍යාපාර ස්ථාන තුළ දියුණුවක් නැහැ කියලා ඔබ හිතනවා. දියුණුව මදි කියලා හිතනවා. නිතර නිතර ගෙදර අඩදාපන නගහිකන්න සල්ලියනවා වෙච්ච දෙයක් හිතාගන්න බැයි නවනු ඒ දේට මේක මේ එහෙම නොතිබ්බත් ඔබ ගෙදර යහපත් අත්ත තිබ්බත් මේ දේ කරන්න. මොකද ඔබගේ නිවස තුළ ව්‍යාපාර ස්ථාන තුළ නිතර ධම්මචක්කම් පවත්වන සූත්‍රය නැත්නම් ධම්සක් පවත්වන සූත්‍රය කියන්නේ නිතර ඇහෙන්න සලස්සන්න. ඔය සින්දු අහනවා, එතකොට ඔය තියෙන්නේ දේව මන්ත්‍ර ව්‍යාපාර ස්ථාන වල නිතර ඇහෙන්න දාලා ඔය වෙනුවට ඔබ ටික දවසක් මාසයක් දෙකක් ධම්මචක්කම් පවත්වන සූත්‍රය දාලා බලන්න. ඔබ හිතාගන්න බැරි පුදුමාකාර දෙයක් ඔබට දැනේ. ඔබ ඔය නෑ කියන දියුණුව ඉබේ මත් වේවි. ඔබට නිවස තුළ ඔය සතුට ඇති වේවි, සමගිය ඇති වේවි. මෙච්චර කලක් ඔබ හිතුවනම් මේ හැමදේම හේතු වෙන්නේ කවුරු හරි අපිට මොන හරි නරකක් කරලා හෝ නියම කොඩි විනයක් කියලා නැත්නම් ඇස්වාහ කටවා දෝෂ කියලා. ඔන්න ඔය කියන දේවල් සියලු දේ නැති වේවි. ඔබ ලක්ෂ ගණන් වියදම් කරලා ඔය කපන්න උත්සාහ කරත් කැපුන් නැත්තත් ඒත් මේ තුළ ඔබට ඒ තුළ සහනයක් පෙනේවි. මොකද හේතුව මේ අතිශයම ධනාත්මක භාවය ඇති පිරිත් සජ්ජන. මේකට දෙවි දේවතාවුන් වහන්සේලා පව ආකර්ෂණය වුණා කියලා කතා වෙනවා. ඒ හැම දෙයක්ම තුළ මිත්‍යාවක් කියලා අපි හිතුවත් මේ විද්‍යාව තුළ ශබ්ද විද්‍යාව කියන්නේ නිසි ලෙස අර ශබ්ද ක්‍රීමෙන් තුළ ඇතිවන අන්නේ බලය ගැන විතරක් විශ්වාසය තියන වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ තුළ ඔබගේ ඒ ව්‍යාපාර ස්ථාන තුළ, ඔබගේ නිවස තුළ හෝ ඒවා ස්ථානය තුළ ධනාත්මක භාවයක් නිර්මාණය වෙනවා. එතකොට ආකර්ෂණය කියන දේ ඉබේම ලැබෙනවා. ධනය ආකර්ෂණය වෙනවා, ඒ වගේම අර මිනිසුන් ආකර්ෂණය වෙනවා, ඔබ තුළ ආකර්ෂණයක් කියලා පේනවා. අන්න ඒ තුළ ඔබට සාර්ථක වෙන පුළුවන්. ධනාත්ම භාවය වැඩි වෙද්දි වැඩිද ඍණාත්ම දේ අඩු වෙද්දි ප්‍රතිඵලය ධන වෙනවා. ඔක අපි සරල ගණිතයේ ධන දෙන ධන ඍණ එකතු වෙද්දි ධන වැඩි නම් ඍණ අඩු නම් පිළිතුර ධන. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අනේක හිසාවෙන් මේ දේවල් කරන්න මේ ධම්සක් පවතුම් සූත්‍රය එහෙම නැත්නම් ධම්මචක්කම් පවත්වන සූත්‍රය නිතර ඔබගේ නිවස තුළ ව්‍යාපාර ස්ථාන තුළ ඇහෙන සරසන්න අවම වශයෙන් උදේ දවල් රෑ දවස තුන් වතාවක්වත් දාන්න. හැබැයි ඉක්මන් ප්‍රතිඵල අවශ්‍ය නම් නිතරම ඇහෙන්න සලස්සන්න. ඒ වගේම මම හැම මාසෙම කියලා දෙනවා ඔබට මේ මර්ධන ක්‍රියාවක් තුළින් ඔබේ ජීවිතයේ තියෙන යහපත් බව වැඩි කරගන්න ක්‍රමවේදයක්, හරි ප්‍රබල ක්‍රමවේදයක්. මොකද්ද? ඔබ මේ මාසේ එක දවසක් දිවාහාර වේල නිරාහාරව ඉන්න ඕන. මොකද්ද මේ කියන්න හදන්නේ? පොඩ්ඩක් ඔබට වේදනාව ඇඟට දැනෙන විදිහට. මොකද බඩගින්න කියන දේ ටිකක් අපහසුයි දරාගන්න. දැන් නම් ගොඩාක් අය ඉන්නවා ඒක දරාගෙන. නමුත් මේ ටිකක් වැදගත්. මෙතන තියෙන හරි විශේෂ දෙයක්. ඔබ උදෑසන 10 විතර කන එක නවත්තලා හවස 6 වෙනකන් නිරාහාරව බඩගින්න ඉන්න ඕන. වේදනාව දරාගන්න. මැරෙන්නේ නැහැ ඒක ඇත්ත. එක වෙලක් නොක හිටියා කියලා. නමුත් හරි අපහසුයි මේ தත්ත්වය. වතුර බිබි ඉන්න ඕන. ඒ වේදනාව ඔබට දැනෙන්න ඕන. ඒ දැනෙද්දි ඔබගේ ආහාර වේල ඔය නිතර නිරාහාරව ඉන්න බඩගිනින අහිංසක මිනිස්සු ඉන්නවා, අර දරුවෝ ඉන්නවා, මේ වගේ කෙනෙකුට දෙන්න දීලා ඔහුගේ බඩ ඔහුගේ හෝ ඇයගේ බඩගින නිවන්න. ඔබ බඩගින දරා ගන්නවා, අර කෙනෙක්ගේ නිවනවා. මේව තමයි මර්ධන ක්‍රියා කියන්නේ. මේක හරි මහා බලවත් දෙයක්. මේ තුළ ඔබගේ අර අකුසල් නිසානේ අපිට මේ අයහපත් අත්දැන් ගන්න. අන්න ඒ අකුසල් යටපත් වෙනවා. අපේ ජීවිතය යහපත් කරන අපිට කුසල් වඩන්න ඕන. ඒ කුසල් වැඩෙනවා. මේක ප්‍රබලයි. මේක කරලා බලන්න. ඔබට දෙන්න කෙනෙක් නැත්නම් විදේශගතලා ඉන්න විශ්ෂය ඔය අසරණ සතෙකුට හරි කමන්නේ, ඔය කුරුල්ලෙකුට හරි කමන්නේ, දීලා ඔබ නිරාහාරව ඉන්න. ඔබට හිතාගන්න බැරි විදිහේ ජීවිතයේ අමුතුම දෙයක්. මේක මේ හරිම වෙනස් දෙයක්. ඔබට මේ ඔබ තුළ ප්‍රසන්න භාවයක් ඇති වෙන්න, ටිකක් ලස්සන වෙන්න, ඔබ ගැන ආකර්ෂණයක් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා මේ තුළ. මෙන්න මේක හරි පුදුමාකාර දෙයක්. මේක හරි විද්‍යාත්මකයි වුණාට. මොකද හේතුව ජීවිතේ රිද්දා ගැනීම තුළ ඒ රිද්දීම වෙන කෙනෙක්ගෙන් අපි නිවද්දි.
ඒ හිතාගන්න බැරි බලයක් ඔබතුළ නිර්මාණය වෙනවා. මේක ඔබ කරලා බලන්න මාසයක් දෙකක් තුනක් කරද්දි හරි ආකර්ශණීය චරිතයක් බවට පත් වෙනවා. ඔබව ගොඩක් අය ඔබට කැමති වෙනවා. ඔබව යම්කිසි ආකාරයකින් සම්බන්ධ කරගන්න කටයුතු වලට ඒ වගේ දේවල් වලට ඒතර ඔබට උදව් කරන්න අන්න ඒ දේවල් තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තව පැත්තකින් මාසයේ ආරම්භ දවසේ මම ඔබට හැමදාම කියන දෙයක් කරන්න. ඒක මේ මාසෙත් කරන්න. මොකද්ද? ඉස්ලාම් සූර්ය උදා වෙන වෙලාව ඒ පෙබ්‍රවාරි පළෙන්ද හොයාගන්න ඕන. දැන් ලංකාවට නම් පෙබ්‍රවාරි පළෙන්ද උදෑසන 6:29 ට තමයි සූර්ය උදා වෙන්නේ. නමුත් දැන් විදේශගත වෙලා ඉන්න පැයත් ඉන්න. ඒ රටවලට වෙනස් වෙනවනේ. ඒක හොයන්නේ මෙහෙමයි. ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඊට පස්සේ දිනේ දාන්න. 1st February 2023. ඒ කියන්නේ 2023 පෙබ්‍රවාරි පළවෙනිදා කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරේ ටයිප් කරලා සර්ච් කරන්න. අන්න ඔබ ඉන්න ඕනම තැනකට සූර්ය උදා වෙන වෙලාව පෙබ්‍රවාරි පළවෙනිදාට ලැබෙනවා. අන්න ඒ වෙලාව හොයාගෙන ඒ වෙලාවට පෑයකට එකහමන කලින් ඔබ අවදි වෙලා ඉස්සලාම නාලා පිරිසුදු වෙලා ඊට පස්සේ ආගමික වැඩවල ටික ඔබ බුදු පහන දැල්ලා හරි ඔබ දෙවියන්ට ආදාල පහන් දැල්ලා ඒ කටයුතු කරලා අර මං කියපු පිරිත් දේශනා දාලා ශ්‍රවණය කරලා ඔබ ගිහිල්ලා ගෙදර ලිප දාලා මේක දාර ලිපක් කරනවා වඩා හොඳයි. නැත්නම් ඔබට හැකි දෙයක්ද විදේශ ගත වෙලා ඉන්නට ගෑස් ලිප් නැත්නම් කාර් බලපස් ඉන්නට ගෑස් ලිප් විතරයිනේ තියෙන්නේ. විදුලිය දුන්න හරි කමන්නේ. ඒක දැල්ලා සුදු කිරිබත සුදු කැකුලින් වෙන්නේ ඔබ උයා ගන්න. ඔබ ඒ කියන්නේ ඔබම උයන්න අවශ්‍ය නැහැ. ඔබගේ නිවසේ වෙන කෙනෙක් ලව හරි කරට කමන්නේ. කිරිබත සකස් කරගෙන ඔබ ඒක ආහාරයට ගන්න සීනි හෝ පැන් රස දෙයක් එක්ක ආහාරට අරගෙන කොලයක් අරන් අර සූර්ය උදාර කලින් ඈ මේ හැමදේම වෙන්න ඕනේ කොලයක් අරන් ලියන්න මේ මාසේ ඔබට යන වියදම් ඇස්තමේන්තු ඔබට පහුගිය කාල සීමා තුළ ගිය මාසේ අධ්‍යක්ෂකම එක හිතන්න පුළුවන්නේ ආහාර සඳහා මෙපමණක් යවෙනවා අධ්‍යාපනික වියදම් සඳහා ගමනාගමන වියදම් සඳහා සෞඛ්‍ය වියදම් සඳහා මේ සියල්ල ලියන්න. ඒතර ඉතිරි කිරීම සඳහා පොඩි ගාණක් කර ලියලා මේක එකතු කරන්න. එකතු කරාම ඔබට අගයල් ලැබෙනවා මේ මාසේ පෙබ්‍රවාරි මාසය සඳහා ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම මුදල. මේ දේ ඔබට අනිවාර්යයෙන් උපයා ගැනීමට අවශ්‍යම වෙනවා. ඊට පස්සේ මෙන්න සූර්ය උදා වෙන වෙලාවට ඔබ නැගෙනහිර දිශාව බලාගෙන මේ මාසේ පළවෙනි සූර්ය කිරණ පොළව පතර පතිත වෙන වෙලාව මේ අපි හැම දෙයක්ම මේ රඳාපවතින මේ සූර්යයා මත මේ ගස්වල ගෙඩි හැදෙන්නේ පළදාව ලැබෙන්නේ මේ ලෝකේ සමබරතාවයේ රඳාපවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ සූර්යට නමස්කාර කරලා ඔබ කල්පනා කරන්න මම මේ වගේ මුදලක් මේ මාසය තුළ ඉපේ යුතුයි. මං කරන රාජකාරී කටයුතු තුළ රැකියා තුළ ව්‍යාපාර තුළ ආදාය මාර්ග වල මම කොහොම හරි කෙසේ හෝ මේ දේ උපයා ගත යුතුයි. ඉතින් මේක මට උපයලා දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. ඔබ හිතන්න මම කරන කටයුතු තුළ මාව අසාර්ථක වෙන තැන් ඇති මට බාධාවල් එන්න තැන් ඇති ඒ දේවල් දුරු කරන්න. සෞඛ්‍ය වශයෙන් අපිට මට බාධාවල් එන්න පුළුවන්. බාහිර පාර්ශ්ව බාහිර පුද්ගලයෝ විසින් අපට ගැටලු ඇති කරන්න පුළුවන්. නැත්නම් මේ රටේ දේශපාලනික ආර්ථික වාතාවරණ හේතු කරන දේශගුණික කාලගුණික විපර්යාස වෙන්න පුළුවන්. පවුල කෙනෙක් ගැසෙන ඉබදත්තක් වෙන්න පුළුවන්. අන්න ඒ බාධා දුරු වෙන්න මාද මාගේ පවුලේද ආරක්ෂා වෙන්න සෞඛ්‍යමය වශයෙන් උන්ට යහපතක් වෙන්න. ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාටම මං වගේම මේ මාසේ ජීවත් වෙන අරමුණක් තියෙනවා. එහෙනම් මේ යහපත් මාර්ග තුලින් ඒ අරමුණට යන්න සෑම දිනකටම හැකියාව ලැබේවා. මනුෂ්‍යෙන්ට පමණක් නොව මේ ලෝකේ ජීවත් වෙන ඇහැර නොපෙන ජීවීන්දන් විශාල ජීවියා දක්වා අහිංසක සත්ත්වයන් ඉඳලා නපුරු විසගෝර සතා දක්වාම ජීවිතය උදෙසා යම් කිසි ආකාරයේ මේ වගේ අරගලයක් කරනවා. එහෙනම් ඔවුන්ට ඒ කටයුතු යහපත් ක්‍රමවේද තුල සියලු දිනාටම සාර්ථක වෙන හැකියාව ලැබේවා. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. කරලා ඔබ රාජකාරී කටයුතු කරන් යන මේක කරලා ගෙදර නිදාගත්තා කියලා උඩ බලන් හිටියා කියලා Facebook එකේ වෙලා හිටියා YouTube එකේ හිටියා කියලා නම් සාර්ථක වෙන්නේ නැහැ. ඔබ වැඩ කරන්න ඕන. ඒ තුළ කරද්දී ඔබට වැඩ කටයුතු කරගෙන තියෙන බාධාවල් දුරු වේවි. ඔබට උත්තේජන සැපේවි යහපත් වෙන්න අනිවාර්යෙන් ඔබට ඔක උපයා ගන්න පුළුවන් වෙනවාමයි. මම කියන නිසා නෙමෙයි බලන්න මම ජීවිත අධ්‍යක්ෂකෙන් දන්නවා පහුගිය කමෙන්ට්ස් බලන්න ගිහිල්ලා මේ දේවල් මේ කරලා සාර්ථක වෙච්ච දහස් ගණන් ලක්ෂ ගණන් පිස්සු ඉන්නවා. ඔබත් ඒකට කරලා අත්හදා බලන්න. අපි කියන දේ නෙමෙයි කියපුව හැම කාරණාවම මිනිස්සුන්ට සරල විදිහට කරන්න පුළුවන් දේවල්. අන්න ඒ නිසා ඔබත් කරන්න ඒ කරලා ඔය ලක්ෂගණ වේදන් කළා ශාන්ති කර්ම සෙත් කර්ම කරනවා මේ තුල ඔබට සෙත් වෙනවා. ඒ නිසා ඔබට සාර්ථක වෙන මාස දෙකක් කරද්දී ඔබටම මේ තින වාසනාව මේ තින පුදුමාකාර භාවය අත්දකින්න පුළුවන් වේවි. ඉතින් මේ දේවල් කරන්න. ඒ වගේම සෙන්සුරාදා අහඟාරුවා දිනවල නිර්මාංශින් උත්සාහ කරන්න. ඔබ දෙවියෝ අදහනවන ඔබ අනිවාර්යයෙන්ම විෂ්ණු දෙවියන්ට සෙන්සුරාදා රාත්‍රී 12:05ට ඒ කියන්නේ ඉරිද එළිවෙන සෙන්සුරාදා රාත්‍රී 12:05ට එළඟ තෙල් පහනක් දැල්වන්න නිල් පාට මල් පූජා කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබගේ මේ ජීවිතේ
සාර්ථකවයි ඔබට තියෙන ග්‍රහ දෝෂ දුර වේලා ඔබ ජීවිතේ යහපතක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක මේක පුරුද්දක් වශයෙන් කරන් යන්න. මේක මෙහෙමයි. ඔබට මේ දෙවියන් පහනපත්තු කරන්න ගියේ ඇතුළත එළියද කියන එක එච්චර වැදගත් නැහැ. පිරිසුදු තැනක් වෙනවන වඩා හොඳයි. බුදු පහන තියෙන තැන උනත් කරන්න පුළුවන්. රූපයක් තිබ්බත් එකයි නැතත් එකයි. එහෙමනම් ඔය විදේශගතලා ඉන්නට මේ දේවල් කිසි දෙයක් කරන්න කොහොමද? එළිඟි තෙල් පහන් දැල්ලන එක එළිඟි තෙල් නෙමෙයි ඕනම පහනක් දැල්ලන. ඒ කිසි ගැටලුවක් නැහැ. පහනක් දැල්ලන්න නොහැකි නම් ඒ වෙලාවට ඔබ පහනක් දැල්ලෝකෙට හිත තියාගෙන රූපයක් නැතත් විෂ්ණු දෙවියන්ට ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ස්තුති කියන්න පින් දෙන්න. ඒ තුළ ඔබට සාර්ථකව භාවය අත් කරගන්න විශේෂ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම කිතුණු කතෝලිකය බ්‍රහස්පතිවල දවස්වල රාත්‍රී 11-12 අතර ශුද්ධව පැය ගත කරන්න එදාට හවස නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න නම් තව වඩා හොඳයි. භාවනාවක් ආරෙන් ශුද්ධව පැය ගත කරන්න ඒ ටික කරන් යන්න. ඒ වගේම මම මේ හැමෝටම විශේෂ වූ පිළිවෙත් කියලා ඇති මේ 2023 වසර සඳහා පලාපල දොල ඒ පිළිවෙත් කාලේ බෝධි පූජා ටික අනිවාර්යෙන් මාසයකට වරක් ඒ ටික හරියට කරන්න, ඒ පිළිවෙත් හරියට කරන්න. දැන් ඒතර කතෝලිකය හිතයි අපිට කරන්න පුළුවන්ද මේ බෝධි පූජාවල් අපිට අකපයි නේද කියලා. නැහැ, මේ බෞද්ධ දර්ශනයක්, මේක දහමක්. මේ තුළ කිසිම ආගමක් නැහැ. මිනිස්සු ආගමක් ගැන කතා කළාට මෙතන දෙවි කෙනෙක් නැහනේ. බුදුරජාණන් වහන්සේ ගැන දෙවි කෙනෙක් නෙමෙයි. ඒ නිසා එතකොතෙක්වත් ඔබේ ඔය සැබෑ වූ එකම දෙන පමණක් වන්දනා කරව කියන පළවෙනි පරද කඩවීම සිද්ධ වෙන්නේ. මෙතන හරි විද්‍යාත්මක දෙයක් තියෙන්නේ. සෝභාදාම තුළ ඔබ උත්තර සෙවීමක්, සෝභාදාම තුළ ඔබ අවනතන, කිසිම දෙවි කෙනෙකුට ඔබෙන් අගතියක් වෙන්නේ. ඔබ දෙවියන්ට නරකක් කරන්නේ. එහෙනම් මොකද මේ සෝභාදාම තුළ කියන්නේ? මේ පිරිත් කියන්නේ, පිරිත් කියන කාරණාවෙන් ශබ්ද විද්‍යාව තුළ යම් කිසි පිළිවෙතක්. ඒක නිසා ඒක ආගමකට අයිති වෙන්නේ. ඒක කිතුණු අයට වුණත්, හින්දු අයට වුණත්, ඉස්ලාම් අයට වුණත් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඒ වගේම මේ බෝධි පූජාවක් කියන්නේ ඇත්ත වශයෙන්ම භාවනාවක්. ඒ භාවනාව කියන එක කිසිම ආගමකට හානියක්වත්, ඒකට අයිති දෙයක්වත් නෙමෙයි. අන්න ඒක නිසා කිසිම අවුලක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ. කිතුණු කතෝලික නෙමෙයි, ඕනම ආගමකගේ දහමකට අයට මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඊතර ඒ වගේම කිතුණු කතෝලිකයා විශේෂයෙන්ම දිනපතා ගෙදර ශුද්ධ ජපමාල උච්චාරණය කරන සිකුරාදා දවස්වල දීව සප්සාද නුවානේ දීව හෘදය ප්‍රාර්ථනාව කියලා ඔබ ජීවිතය යහපත ප්‍රාර්ථනා කරන්න ඔබට මේ ප්‍රශ්න වලින් එළියට එන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාරණා තුල තමයි යන්නේ. ඉතින් තවත් විශේෂ පිළිවෙත් ගැන මේ විශේෂුරු මාරුවත් එක්ක ඔබේ ජීවිතය යහපත ඇති කරගන්න කොච්චර අයහපතක්ද ඒ රාෂ්ට්‍රකයක් තිබ්බත් යහපත් කරගන්න පිළිවෙත් මාලාවක් සායි කරන්න ඕන පියවරවල් ටිකක් මම ඉදිරි සති දෙක තුල වගේ මේ පළ කරන හැම ලග්න ලග්නටම ඒක බලාපොරොත්තු වෙන් ඉන්න. ඒ වගේම ඔබ මේ පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කරගන්න ඕන කියලා නිතර නිතර කොච්චර කිව්වත් මේ channel එකට කතා කරනවලු comment කරනවා. ඉතින් ඔබට කියන්න තියෙන මේ ප්‍රමණයයි, මම මේ කියන දේවල් ඇහැව්වාම මේ දේවල් හරියට කරනවා නම් ඔබට පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය ජය ගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් සමා වෙන්න, පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කරන්න බෑ. හැබැයි ඔබට සාර්ථක වෙන මාර්ගය මම හැම මාසෙම මේ විදිහට කොච්චරට තිබ්බත් කියනවා. ඒ නිසා ඔබට පුළුවන් සාර්ථක වෙන අවශ්‍යමයි කියලා ඉතින් මේ කේන්ද්‍රය බලා ගන්න. ඔබ මේ දක්ෂ දෛවයක් නේ, දෝෂ වෙදියෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ වැඩසටහන තුළ මම කියපු දේවල් අපහැදිලි දැන් තියෙනවා. පිළිවෙත් ගැන අපහැදිලි කාරණාවක් තියෙනවා. රාග ශ්‍රී නිර්වාණ මගේ Facebook පිටර මැසේජ් එකක් දාන්න. ඉක්මනින් නෙමේ මම ඔබට මට පුළුවන් ඉච්ච සැනින් අනිවාර්යෙන් උත්තර දෙනවා. මොකද මට පහුගිය සෙනසුරු මාරු මේ වසරේ පලාපාල සඳහා ඒ ගොඩාක් අය මැසේජ් කරලා තිබ්බා. නමුත් මට ඇත්තටම ඒකට උත්තර දෙන්න කාලයක් ලැබුණේ නැහැ. මම පෙබරවාරි මුල් සතිය දෙක ඇතුළත ඒකට උත්තර දෙනවා. සමා වෙන්න ප්‍රමාද වීම ගැන ඒ වුණාට මම හැමෝටම උත්තර ඒවනවා හැකිවිච්ච හැම වෙලෙම. පැහැදිලි ඇති. එහෙනම් මේ උදා වූ ඉදිරි කාලය යහපත් ලෙස සියලු දේ ගොඩනගාගෙන හැකියාව ලැබේවා. සුළුසුළු අසුභකාරී තත්ත්වයන් තුළ මං කියපු පිළිවෙත් තුළ සහ ඔබගේ උත්සාහය ක්‍රියාකාරීත්වය තුළ විසඳුම් සොයාගන්න ලැබේවා. සියලු ජීවිතයේ සාර්ථක වේවා. තෙරුවන් සරණයි.